ආයිබෝන් ඔයාල හැම දිනටම යාළුවනේ වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩබල් කටෝරි saree blouse එක පතුරුම කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ සඳහා ඔයාලට මම කලින් කියලා දුන්නු සිංගල් කටෝරි saree blouse එකේ බ්ලොක් එක අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තවමත් බලලා නැත්නම් ඒක බලලා ඒ පතුරුම උපයෝග කරගෙන තමයි අපි මේ ඩබල් කටෝරි saree blouse එක කරගන්නේ. ඉතින් ඔයාලට මේ කොටස විතරයි මෙතනට අවශ්‍ය වෙන්නේ. අපි මුලින්ම මේක ට්‍රේස් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ට්‍රේස් කරගෙන මේක කපාගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක ඉතිරි කොටස් කරගන්නේ කියලා. ඉතින් මම පළවෙනි වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් ඔයාලට පුළුවන්. එතකොට ඒක බලලා මේ විදිහට බ්ලොක් එක හදාගෙන මේ ඩබල් කටෝරි saree blouse එකත් කරගන්න. ඉතින් මම ඉදිරියේදී ඔයාලට එක එක සයිසස් කියලා දෙන්නම්. ඉතින් මෙතනදී මේ විදිහට ඩාට් එක නමා ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ මම මේ පෙන්නලා දෙන විදිහට මේක නැවතත් මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා මේ නමා ගන්නකොට හරියටම නමා ගත්තේ නැත්නම් මේ saree blouse එකේ බ්ලොක් එක ඔයාලට පහසුවෙන් නීට් එකට නිර්මාණය කරගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට හොඳින් හරියට මේ අංශ දෙකම ගානට තියෙන්න ඕනේ, මැච් වෙන්න ඕනේ. මේ දෙක හරියට මැච් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට ඩාට් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගෙන ලස්සනට මේක මැච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා හොඳින් මේක ප්‍රෙස් කරගන්න. අපිට ඊට පස්සේ මේක මේ හැඩයටම අපි මේ මාක් කරගත්ත හැඩය තියෙනවනේ මෙහෙම නමලා මේ හැඩයටම මේක කපා ගන්න ඕනේ. වෙනස් කරන්න බෑ. ඉතින් මේ විදිහටම කපාගෙන අපි බලමු කොහොමද ඉතිරි කොටස් කරගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ කොටස කරමු. අපි මේ විදිහට කොලයක් මත තියලා මේ වටේම ඇඳගෙන පහලට විතරක් මතක තියාගන්න, පහල කොටසට විතරක් මෙහුම් වාසි අඟල් භාගයක් තියාගන්න අවශ්‍ය වෙනවා. අපිට ඉතිරි කොටස් වලට මෙතන මෙහුම් වාසි තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සිංගල් කටුරි saree blouse එක කරපු මේ ෆයිනල් පීස් එක උපයෝග කරගෙන තමයි අපි මේ ඩබල් කටුරි saree blouse එක කරන්නේ. ඒ නිසා අපිට මෙතනදී ඉතිරි කොටස් වලට මෙහුම් වාසි තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලා මුලින් මාක් කරගෙන ඊට පස්සේ මෙහුම් වාසි භාගයක් තියාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනදි කෙලින්ම මෙහුම් වාසි භාගයක් වටේම තියාගෙන ඉන්න පුළුවන්. දැන් අපි එක පැත්තකට මෙහුම් වාසි තියාගත්තා. අනිත් පැත්තටත් මේ විදිහටම මෙහුම් වාසි තියාගමු. ඉතින් මේ විතර අඟල් භාගයක් තමයි මම මෙහුම් වාසි තියාගත්තේ. ඒක පටල ගන්න එපා. ඒ වගේම පහලට විතරයි තියාගත්තේ. දැන් අපි දෙවෙනි කොටස කපා ගන්න හැටි බලමු. ඉතින් මේ විදිහට ඔයාලා මේක කපාගෙන වෙන් කරගන්න ඕනේ.
ඉතින් අපි මේක part 1 කියලා මේ විදිහට ලකුණු කරමු. දැන් අපි දෙවෙනි කොටස තමයි කපා ගන්න යන්නේ. ඉතින් මෙතනදී මුලින්ම ඔයාලා කරන්න ඕනේ අඟල් භාගයක් ලකුණු කර ගන්න ඕන ඉහලින්. ඉතින් මුලින්ම මම රේඛාවක් ඇඳ ගන්නවා. තිරස හතර රේඛාවක් ඇඳගෙන ඒ රේඛාවට පහලින් මම අඟල් භාගයක් මෙහෙම වාසි තියාගෙන මේ විදිහට තව රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් මුලින් රේඛාවක් මම ඇඳගත්තේ ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න නිසා ඒ රේඛාවේ සිට තමයි මම අඟල් භාගයක් පහලට මේ විදිහට තියාගෙන ඇඳගත්තේ. එතකොට මේ රේඛා දෙක අතර පරතරයේ තියෙන අඟල් භාගයයි දැන් මම මෙන්න මේ විදිහට හරියටම මේ තිරස් හතර ඇඳගත් අපේ රේඛාව මත අපේ පතුරුම මේ විදිහට තියාගන්නවා. හරියට මැද අංශය හොයාගන්න මෙන්න මේ විදිහට බලන්න හරියට මම මෙහෙම තියාගෙන තියෙනවා මුලින් ඇඳ රේඛාවට ලම්බකව. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේම ඇඳගන්න මේ ඩාට් එක දක්වා මේ ඩාට් එකේ මැද තියෙනවා මෙන්න මෙතන උන් බලාගන්න හොඳින්. මෙන්න මෙතනින් නවත්තන්න ඕන මෙන්න මෙතනින් හරියටම මේ ඩාට් එකේ මැද කොටසින්. ඊට පස්සේ අපි මේ උඩ මේ විදිහට ඇඟිල්ල තියාගෙන මේ කොටසත් අර රේඛාවට සමාන්තරව තියාගන්න ඕනේ. දැන් අපි ඉතිරි කොටස මේ විදිහට ඇඳ ගන්නවා. දැන් මේ අංශ දෙක කැපීගෙන යන විදිහට අපි රේඛාවකින් සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ නැවත මේ බ්ලොක් එක මේ විදිහට තියලා අපේ ඩාට් අතර පරතරය අපිට මෙතන ඉඩ තියෙන විදිහට මාක් කරගන්න ඕනේ. ඔයාලා දැක්ක මම කොහොමද කරගත්තේ කියලා. ඉතින් මේ ක්‍රමයටම හරියට කරගත්තේ නැත්නම් ඔයාලට මේ බ්ලොක් එක පහසුවෙන් කරගන්න බැහැ. ඒ නිසා මම මේ කියලා දෙන ක්‍රමයම හරියටම කරගන්න. දැන් අපි මේ විදිහට අලු ටාට් එක මේ කොටසේ ඇඳ ගන්නවා. දැන් පහලට පමණක් මෙහුම් වාසි භාගයක් අපි තියාගන්නවා. දැන් අපි මේ විදිහට මේ කොටස කපාගෙන ඉවරයි. දැන් අපි මේක මේ විදිහට නමා ගන්න ඕනේ. නමාගෙන මේක මහ ගන්නකොට මේ ඉහළට එනකොට අපි හීනියටම ඉවර කර ගන්න ඕනේ. නැත්නම් අපිට මේක ජොයින් කර ගන්නකොට ගැටලුවක් එනවා. ඒ නිසා මේක මේ විදිහට පටන් අරගෙන හීනියට ඉවර කර ගන්න ඕනේ. ඔයාලා ටෙන්ෂන් එක පුළුවන් තරම් අඩුවෙන් දමා මේකට දාගන්න ඕනේ මේ ඩාට් එක ඉවර කරගන්නකොට. ඉතින් සාමාන්‍යයෙන් මම ඩාට් එකක් මහනකොට අඟල් ටෙන්ෂන් එක තියාගන්නේ දෙකත් දෙකමාරක් අතර ඉවර කරනකොට. ඔයාලා ටෙන්ෂන් එක එකමාරක් එකක් වගේ තියාගන්න. එතකොට ගොඩාක් නූල ලං වෙලා හොඳ ලස්සනට ශක්තිමත්ව අපිට නිමා කරගන්න පුළුවන්.
දැන් අපි මේ කොටස ජොයින් කර ගන්න ඕනේ. මෙතනදී මම නැවතත් ඔයාලට මේ අපි වැඩිපුර තියාගත්ත මේ අඟල් භාගය ඇඳලා පෙන්නනවා. මොකද මේ සුදු කොලේ නිසා සමහර වෙලාවට සමහර අයට මේක ගැටලුවක් වෙයි. ඉතින් මේ තියෙන මං වැඩිපුර ගත්ත මේ මෙහුම් වාසි වලට ගත්තේ අඟල් භාගේ. ඒත් එක්ක මෙතන මේ අපි මේ ෂාප් එකට තියෙන මේ පළවෙනි එක කියලා දාගත්ත කොටසේ යන්තමට චුට්ටක් අපි කපලා අයින් කරගන්න ඕන. මොකද මේ ෂාප් එකට තිබුණොත් එහෙම මේක ජොයින් කරගන්නකොට අපිට ගැටලුවක් වෙනවා. ඉඳ යන්තමට මේක අපි ස්මූත් කරගන්න ඕනේ. අපි මේක රෙද්ද මත තියලා කපා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේක රෙද්ද මත තියලා කපා ගන්නකොට අපි සාමාන්‍යයෙන් කර්ණාකාර පටි කපා ගන්න විදිහට තමයි මේ කටෝරි සාරි බ්ලවුස් එකේ ඒ කොටස් අපි කපා ගන්න. ඉතින් මේ විදිහට මම රෙදි කොටසක් අරගෙන මේක ඇදෙන පැත්ත මේ විදිහට අපි හොයාගෙන, ඉතින් ඒක හරිම ලේසි. අපි සාමාන්‍යයෙන් ලේන්සුවක් නමන විදිහට නමාගෙන තමයි කර්ණාකාර පටි කපා ගන්න. ඉතින් මේ විදිහට අපි මුලින් කපාගත්ත මේ බ්ලොක් එකේ කොටස් දෙක තියාගමු. ඊට පස්සේ මේක පින් කරගෙන වටේ කපා ගන්නයි තියෙන්නේ. ඉතින් අමාරු නැහැ ඔයාලා හිතන තරම්. මේක දකින්නකොට ඔයාලට පොඩ්ඩක් කම්ප්ලිකේට් වගේ ඇති. ඒ වුණාට ඇත්තටම අමාරු නැහැ කරලා බලන්න. දැන් මේ විදිහට අපි කට් මාක් දාගත්තා. දාගන්න ඕනේ මේ විදිහට තියලා. එතකොට අපිට ලේසියෙන් මේක මහගන්න පුළුවන්. මතකනේ මේක පටන් ගන්නකොට අපි අපේ ඩාට් පරතරය හරියට තියාගෙන මහගන. අවසානෙට අපි මේක හීනියට තමා ලස්සනට මහගන්න ටෙන්ෂන් එක අඩු කරලා දැන් මේ කොටසත් මම මෙහෙම කපා ගන්නවා. දැන් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ ඩාට් එක මහගන්න එක. ඉතින් මම ඩාට් එක මේ විදිහට මහගෙන ආවා. ඉතින් ඔයාලට පේනවා මම මේක කොහොමද කරගෙන තියෙන්නේ කියලා. නැවත නැවතත් ඔයාලට මම මේක පෙන්වන්නේ. මෙතනදී ඔයාලා හරියට කරගත්තේ නැත්නම් අපිට මේ සාරි බ්ලවුස් එකේ ඉතිරි කොටස් කරගන්න බැහැ. කැතට තමයි නිමා වෙන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට මේක නැවත නැවත පැහැදිලිව දෙපාර තුන් පාරක් විතර පෙන්වන්නේ. දැන් අපි බලමු කොහොමද මේක ජොයින් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින් ඩාට් එක මහගෙන ඊට පස්සේ ඉතිරි කොටසට තියලා අඟල් භාගෙට මේක ජොයින් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් පින් ටිකක් ගහගන්න. දැන් මම මේක මහගෙන ආවා මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා මේක ලස්සනට අපි නිමා කරගෙන තියෙනවා. ඉතින් මෙහිම තේද්දි මේක හැඩය අපිට පේන්නේ විශේෂයෙන් මේක කඩා හැල්ල රෙද්දක් නිසා. ඉතින් ඔයාලට බ්‍රා කප් එකක් තියලා බලපුවම නැත්නම් මේ සාරි බ්ලවුස් එක සම්පූර්ණ නිමා කරලා ඔයාලා බ්‍රා එක ඇඳලා ඇඳලා බලපුවම තමයි මේකේ ගොඩාක් ලස්සන කැපිලා පේන්නේ. ඉතින් මං ඉදිරියේදී සම්පූර්ණ සාරි බ්ලවුස් එක මහගන්න විදිහ ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමු මේක බ්‍රා කප් එකක් මත තිබ්බහම කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේක ලස්සනට තියෙනවා. ඉතින් බලමු අපි දෙවෙනි ක්‍රමය කොහොමද කරගන්නේ කියලා. පළවෙනි ක්‍රමය කරලා ඉවරයි. අපි දෙවෙනි ක්‍රමය කරගන්නකොට අර විදිහටම අපි රෙදි කොටසක් කපා ගන්න ඕනේ.
ඉතින් මං කෙලින්ම මෙතනදී රෙදි කොටස තමයි කපාගන්නේ. මොකද මේක ගොඩක් ලේසි මේ ක්‍රමයත්. නැවත අපිට බ්ලොක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතනදිත් මේ ක්‍රමය කරනකොටත් ඔයාලා අර විදිහටම අපි කර්ණාකර පටි කපන විදිහටම තමයි අපි මේ කොටසත් තියාගන්න ඕනේ. ඉතින් මේ පහසු ක්‍රමයක් තෝරගෙන ඔයාලට පුළුවන් මේ ඩබල් කටෝරි සාර බ්ලවුස් එකත් කරගන්න. ඒ වගේම ඔයාලා අමතක කරන්න එපා මගේ KDC සොවින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒක වීඩියෝස් බලන්න. ඉතින් මං සඳුද නැත්තං අහරුවද ඒකටත් අලුත් වීඩියෝ එකක් දානවා. ඒ වගේ මගේ කල්යාණි මහගෙදර කියන කුකින් චැනල් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ චැනල් එකටත් ගිහිල්ලා අවශ්‍ය දේවල් බලාගන්න. දැන් මම මේ විදිහට මගේ ඩාට් එක මාක් කරගන්නවා. ඉතින් මම මෙතනදී මාකර එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා ඒ විදිහට කරගන්න එපා. මම මේ සාම්පලයක් කරන නිසා තමයි මම ඒ විදිහට කරගන්නේ. ඉතින් ඔයාලා රෙද්ද මත කරනකොට චෝක් එකක් උපයෝගි කරගෙන කරගන්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න සාම්පල් කරන නිසා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම මෙතනදී මාකර එකක් පාවිච්චි කරන්නේ ඔයාලට වඩාත් පැහැදිලිව පේන්න නිසා. අපි මුලින්ම කරන්න ඕනේ මේ විදිහට අපි ඩාට් එක මහ ගන්නකොට අපි පළවෙනි කරගත්තේ ක්‍රමෙම තමයි මේක තන කරගන්නේ. අපි ලස්සනට මේක නිමා කරගන්නකොට ඉහළට එනකොට හීනියට මේක මහ ගන්න ඕනේ. ඉතින් මම මේක මේ විදිහට මහගෙන ආව හොඳින් බලන්න කොහොමද මම මේක කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේක අවසන් කරලා තිනවා මේ ඩාට් එක. දැන් අපි බලමු මේක කොහොමද ඉතිරි කොටස කරගන්නේ කියලා. ඉතින් හරිම ලේසි මේ ක්‍රමයක්. කප කප ඉන්න අවශ්‍ය නැහැ. දැන් අපි මෙන්න මේක මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මතකනේ අර මං කොලයක් මත නමන්න කියලා දුන්නේ. එන්නේ මේ විදිහට මේකත් මේ විදිහටම හරියටම නමා ගන්න ඕනේ. මේ අංශ හරියට තියෙන්න ඕනේ. ඒ ක්‍රමයටම මේක නමාගෙන අපි මේ ඉහලින් අඟල් කාලක් හිටින්න මේ අංශ දෙපැත්තෙන් අඩු වෙන්න අපි මේක මහ ගන්න ඕනේ. මතක තියාගන්න. මේක අපි උඩින්ම තමයි අඟල් කාල වෙන්නේ. අපේ දෙපැත්තට විසිරිලා යනකොට මේක මිලිමීටර එකක් වගේ අන්තිමට තමයි අපි මහගෙන ඉන්නේ. ඉතින් ඒක පටලා ගන්න එපා. මම මේකේ පුංචි මාක් එකක් දාලා ඔයාලට පෙන්වන්නම්. ඉතින් මතක තියාගන්න මේ නූල් දෙකක් තමයි අඟල් කාලේ. ඉතින් අඟල් කාලක් තමයි අපි ඉහලින් ලකුණු කරගන්න. ඉතින් ගොඩක් මහන්ඩ හුරු අයට මේක මාකර කර ඉන්න ඕනේ. ඇස් මට්ටමට මේක හොයාගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි අන්තිමට තමා මහගෙන ඉන්නේ. ඉතින් මේම කරන්න හේතුව අපි මේවට කපලා අපි වෙනම මෙහුම් වාසය තියාගෙන නැහෙනේ. එතකොට ඒ නිසා අපි මේ තියෙන රෙදි කොටසින්ම මේ විදිහට ඩබල් කටුරි සාර බ්ලවුස් එකක් කරගන්න නම් ඉතින් මම මේ කියලා දෙන ක්‍රමය තමයි ඔයාලට අනුගමනය කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවනේ
double katori saree blouse ekak karanna mule indalama dart enda enda aayil atha wenno onnehe api single katori saree blouse ekak karagatta wageema e paturama upayoga karagena apita double katori saree blouse ekak karaganna puluwan iti man hitena oyalata meka godak pahasu technique ekak kiyala iti oyalata puluwan oyalage nirmana mage facebook page ekatath ewanna e wageema whatsapp group ekatath ekathu wenna puluwan mage whatsapp number e mama dala thiyenawa description box wala ඉතින් මේ විදිහට තමයි මේක මහල ඉවරුනහම අපිට පේන්නේ. ඉතින් ඔයාලට පේනවා. හරිම සරලයි. ඉතින් අමාරුයි කියලා හිතන්න එපා. මෙන්න මේ විදිහට නිමා කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ saree blouse එකට අවශ්‍ය ඉතුරු කොටස් join කරගෙන මහ ගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න ආවේ මේ double katori saree blouse එකේ technique එක විතරයි. ඉතින් මම ඉදිරියේදී එක එක sizes වලට පොරොන්දුන විදිහට මම ඔයාලට අරගෙන එනවා videos. ඉතින් මම දන්නවා ගොඩක් අය බලාපොරොත්තු වෙනවා tight skirt එක. මොකද මම ඒකේ පතරම හදලා ගොඩක් කල් නිසා. ඉතින් තරහ වෙන්න එපා. අමනාප වෙන්න එපා. මම ඉදිරියේදී ඔයාලට මේ දේවල් අනිවාර්යයෙන්ම කියලා දෙනවා. තව කෙනෙක් ඉල්ලලා තිබුණා ගවුමක් බටර්ෆ්ලයි ස්ලීව් එකක් එක්කලා. ඉතින් ගොඩාක් අයගේ ඉල්ලීම් තියෙනවා. ඉතින් මට කාලේ පොඩ්ඩක් අඩු නිසා මම උපරිම උත්සාහ කරනවා ඔයාලට උදව් කරන්න ඔයාලගේ නිර්මාණ ඉල්ලන මේ නිර්මාණ ඉදිරියට අරගෙන ඉන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝස් එක්ක මගේ channel එකත් එක්ක ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයාර් කරගන්න මගේ වීඩියෝස් ඔයාලගේ දැනුම බෙදා ගන්න ඒ වගේම ඔයාලගේ නිර්මාණ මගේ Facebook page එකට එවන්න. ඉතින් අපි මේකත් මේ විදිහට බ්‍රාක් අප් එකක් එක තියලා බලමු කොහොමද මේක කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක් කියලා තිබුණා ගොඩක් කාලයක් තිස්සේ බ්‍රා මහන විදිය කියලා දෙන්නේ කියලා. ඒ වගේම සමහර අයට ගොඩක් නයිට් ඩ්‍රෙස් ඕන. මොකද ස්වන් රැකියාවක් කරනවා සමහර අය නයිට් ඩ්‍රෙස් මහලා. ඉතින් ගොඩාක් අයගේ ඉල්ලීම් තියෙනවා. ඒ වගේම ගොඩාක් අය WhatsApp එකට ෆොටෝස් එවලා තියෙනවා. ඉදිරියේදී මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඔයාලා හැම දිනාගේම නිර්මාණ දාලා ඉතින් ඒ මට එවලා තියෙන ඒ නිර්මාණ ෆොටෝස් මම YouTube එකේ මගේ වීඩියෝ එකක ඔයාලට දාන ඔයාලගේ නම් කම එක ඉතින් බලාපොරොත්තු වෙන් ඉන්න. ඉතින් දිගටම ඔයාලගේ නිර්මාණය වන්න. ඉතින් ඔයාලට පේනවා මේ ක්‍රමයක් ගොඩාක් සාර්ථකයි ලස්සනයි පහසුයි. ඉතින් ඔයාලට කැමති ක්‍රමයක් තෝරගෙන ඔයාලට පුළුවන් මේ double katori saree blouse එකත් මහ ගන්න. ඉතින් මේ තියෙන්නේ මම මගේ කප් එකට පින් කරගත්තට පස්සේ. ඉතින් ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉඳලා මේ වීඩියෝ එක බැලුවට. ඉතින් උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා මම විශ්වාස කරනවා. Thank you so much for watching my video. See you with another valuable video. Till then take care. Bye bye. ඉතින් හැම දිනාටම දෙවි පිහිටයි තෙරුවන් සරණයි.